අවශ්‍යභෝ වේවා නිරෝගිමත් වාසනාවන්ත දවසක් ආරෝග්‍ය නරඹන ඔබට අද කාලේ ගොඩක් ගෑනු ළමයි විවාහ වෙන අවුරුදු 25ක් පැනනට පස්සේ ඒ විතරක් නෙමෙයි විවාහ වුණායින් පස්සේ තමන්ගේ අනිත් වැඩ කටයුතු ඉවර වෙනකල් දරුවන් ලැබෙනක ප්‍රමාද කරන්නයි කවුරුත් පෙළඹෙන්නේ අනික අද සමාජයේ නිදහසක් විවේකයක් තියනයි ඉන්නේ ඉතාම අඩුවෙන් මානසික ආතතිය වැඩ අධික බව නරක ආහාර පුරුදු වගේ දේවල් හින්දා අපේ ශරීරයට ඇතිවෙන පීඩනය ගොඩක් වැඩි මේ හින්දා අද සමාජයේ බොහෝ දෙනෙක්ට දරුවන් පිළිසඳ ගැනීම ගොඩක් අඩු වෙලා ඊට ගොඩක්ම හේතු වෙන්නේ බීජාණු වල සරුභාවය අඩු වීම. පිරිමියාගේ ශුක්‍රාණු වලත් ගැහැණු අයගේ ඩිම්බ වලත් සරුභව අඩු වුණාම ස්වභාවික සංසේචනයක් වෙන්නේ ගොඩක් කලාතුරකින්. ඒ වගේම ගැබ් ගැනීම කොහොම හරි සිද්ධ වුණත් විවිධ සෞඛ්‍ය ගැටලු මතුවීම වෙන්නත් ඉඩ ගන්න තිබෙනවා. වෛද්‍ය ප්‍රතිකාර විවිධ ආගමික විශ්වාස ප්‍රාර්ථනා කරන්න වෙන්නේ අන්න ඒ නිසයි. කොහොම නමුත් අපි ගන්න ආහාර වලින් ඇත්තටම තමන්ගේ සරුභාවය ලොකු වෙනසක් කරගන්න පුළුවන්. අද අපි ඒ වගේ ඔබේ සරුභාවය වැඩි කරගන්න පුළුවන් ආහාර 11ක් සහ ඒ වගේ සරුභාවය වැඩි වෙන විදිය ගැනයි ඔබත් එක්ක මේ වීඩියෝවෙන් කතා කරන්නේ. අංක 1 මීදුම් කාන්තාවකගේ මද සරුභවට ප්‍රධානතම හේතුවක් තමයි ශුද්‍ර පෝෂක ලැබීමේ අඩුපාඩු. විවිධ විටමින් වර්ග, කණිජ ලබන ඇතුළුව ශරීරයට ඉතාම කුඩා ප්‍රමාණවලින් අවශ්‍ය වෙන හැබැයි ගොඩක් වැදගත් සංයෝග තමයි මේ විදිහට මේ නමින් හඳුන්වන්නේ. ඩිම්බවල ජීවීන් නිසියාකාරයෙන් ක්‍රියාත්මක වීමට කාලයක් පුරා මේ පෝෂක ලැබීම ඉතාම වැදගත්. නිතරම පිරිසිදු මීපැණි ආහාරයට ගන්න එකෙන් අපේ ශරීරයට වැදගත් වෙන ශුද්‍ර පෝෂක විශාල ප්‍රමාණයක් ලබා ගත හැකි. ඉස්සරින්දම්ම මීපැණි සරුභාවය ලබා දෙන ප්‍රතිකාර කරලා තියෙන බව ඔබ අහලා ඇති. කොපර්, පොටෑසියම්, සින්ක් වගේ වැදගත් ලෝහ ලවණ සහ ඩිම්බවල සජීවී බවට ඉතාම වැදගත් වෙන ඇමයිනෝ අම්ල මීපැණිවල බහුලව අන්තර්ගතයි. ශරීරයේ ජවය වර්ධනය කරන මේ මීපැණි ඔබට උපකාරී වෙනවා. මීපැණි ගොඩක් ගන්න අවශ්‍ය නැහැ. දිනපතා අවදි වුණු ගමන් මේස හැඳක් වතුර වීදුරුවක දාලා දිය කරලා බොන එක ඉතාම ප්‍රමාණවත්. අංක 2 හාතවාරිය. ඉස්සර කාලේ ගෙදරක හාතවාරිය වලක් නොදකින්න තිබුණේ ඉතාම කලාතුරකින්. නිතරම කුලඟද හඳන්න භාවිත වෙන හාතවාරිය සරුභව වැඩි කරන බෙහෙතක් විදිහටත් ඉස්සරින්දම භාවිත වුණා. වර්තමානයේ වෙද්දී මේක විද්‍යාත්මකව පවා තහවුරු කරගෙන තියෙනවා. ඩිම්බවල වේගයට සහ ඒවයේ සරුභාවයට වැදගත් වෙන ෆෝලික් අම්ලයත් එහි බහුලව අන්තර්ගතයි. ඒ විතරක් නෙවෙයි. හාතවාරිය අඹරලා කුලකන විදිහට හදාගෙන පුන එක ෆෝලික් අම්ලය සහ යඩඟු කණිජ ලවණ ශරීරයට ලබා ගන්න හොඳම ක්‍රමයක්. මද සරුභාවයට ප්‍රතිකාර ගන්න ගියාම වෛද්‍යවරුන් පවා හාතවාරිය නිර්දේශ කරන්නේ මෙන්න මේ හින්ද. ඉතින් ගෙදර හොයාගන්න නැත්නම් කොහෙන් හරි අරගෙන හරි පුළුවන් තරම් හාතවාරිය කොළ කැඳ ගොන්න ඔබත් උරු වෙන්නට ඕන. ඊතරවටත් වඩා ඉක්මනින් ඔබට ඒකේ ප්‍රතිඵල ලැබේවි. අංක 3 මොනරු කුඩුම්බිය. හාතවාරිය කැඳ වගේම සරුභව රැකගන්න ගොඩක් උදව් වෙන පලාවර්ගයක් තමයි මොනරු කුඩුම්බිය. අවාසනාවකට වගේ අපේ රටේ ගොඩක් අය මොනරු කුඩුම්බිය පැලයක් දැකලවත් නැහැ. මේ ශාකෙන් දිම්බවලට වැදගත් වෙන පෝෂක රසක් සපයා ගන්න පුළුවන්. හාතවාරිය වලින් වගේම මොනරු කුඩුම්බියනොත් කොළකැඳ හදාගෙන බොන එක තමයි ගොඩක් සුදුසු. මෙහෙතක් විදිහටත් මොනරු කුඩුම්බිය ශාකය බහුලව භාවිත කරනවා. ඒකෙන් ලැබෙන ප්‍රධානතම වාසියක් තමයි ඩිම්බ ගර්භාෂ බිත්තියට ඇලෙන එක ක්‍රමවත් වෙනවා. මේඳ ඉතාම හොඳින් සංසේචනය සිද්ධ වෙන්න අවශ්‍ය පරිසරය සැකසීම සිද්ධ වෙනවා. ගර්භණී කාලයේ එක එක ගැටලු ඇතිවීම සීමා කරගන්නත් එයින් පුළුවන්. අංක 4 රතු කෞපි. අද කාලේ බොහෝ දෙනාගේ ආහාර රටාවේ ධාන්‍ය වලට ලැබෙන ඉතාම අඩු තැනක්. මස් මාළු නිතරම ආහාරයට ගන්න නිසා ධාන්‍ය වලින් ලැබෙන ප්‍රෝටීන මාංශ ධාතු එතරම්ම වැදගත් නැහැ කියලායි සමහරුන් තුල පිළිගන්න මතය. හැබැයි මස් මාංශ වලින් ලැබෙන්නේ නැති පෝෂක පදාර්ථ රසක්ම ධාන්‍ය වර්ගවල අන්තර්ගතයි. ඩිම්බවල ජීවී බවට ධාන්‍ය වලින් ලැබෙන පෝෂක ඉතාම වැදගත් වෙනවා. ධාන්‍ය වලින් රතු කෞපිවල ඉතාම වැදගත් ඇමයිනෝ අම්ල එකතුවක් වගේම විශාල ප්‍රෝටීන ප්‍රතිශතයකුත් අන්තර්ගත වෙනවා. මාංශ ප්‍රෝටීන වගේම එයින් අපේ හෝමෝන් රටාවට බලපෑමක් ඇති වෙන්නේ නැහැ. මේක දරුවෙක් ලබන්න බලාපොරොත්තු වෙන කාන්තාවකට එක සුදුසුම ආහාරයක්. උදැසන ආහාරයේ විදියට හරි අතරමැද කෙටි ආහාරයක් විදියට හරි තම්බපු රතු කෞපි ආහාරයට ගැනීමෙන් දීර්ඝකාලීනව ඩිම්බවල සරුභාවය රැක ගන්න පුළුවන්. අංක 5 නැවුම් පළතුරු. ගර්භණී කාලයේ අඹුල් ජාති කන්න හිතනවා කියන කාරණේ ඔබ අහලා ඇති. කොහොම නමුත් ගැප් ගන්න කලින් පවා මේ පළතුරු වලින් ලැබෙන විටමින් C ඩිම්බවල සරුභව රැක ගැනීම උපකාරී වෙනවා. දුඩම් නාරම් වගේ පැඟිරි කුලයේ පළතුරු, කෙසෙල්, අමරල්ල වගේ ඉහළ විටමින් C ප්‍රමාණයක් අන්තර්ගත පළතුරු වැඩියෙන් නිර්දේශ කරනවා. ඇබුල් පළතුරු වල බොහෝ වෙලාවට ඩිම්බ මෝරන්න වැදගත් වෙන ඩී කාණ්ඩ විටමින් බොහොමයක් අන්තර්ගතයි. දරුවෙක් ලබන බලාපොරොත්තු වෙන කාන්තාවක් මේ වගේ පළතුරු ආහාරයට ගන්න සුදුසුම වෙලාව තමයි ප්‍රධාන ආහාරයට පසු එන බව ගැනීම. ඒකෙන් අපිගත ආහාර හොඳින් ජීර්ණය වෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි. ප්‍රධාන ආහාර වේලේ තිබෙන යකඩ පහසුවෙන් නැගට උරා ගන්නත් අවස්ථාව ලැබෙනවා. විශේෂයෙන්ම මස් වර්ග කෑමට ගත්තට පස්සේ විටමින් C සහිත පළතුරක් ආහාරයට ගන්න පුළුවන් නම් ඒක ඉතාම හොඳ පුරුද්දක්. අංක 6 කුඩු. වීගන් කෙනෙක් වීම අද කාලේ තියෙන ප්‍රවණතාවයක්. කාන්තාවන් අතර මේක ගොඩක් ජනප්‍රියයි. කොහොම නමුත් ගොඩක් දෙනා වීගන් කෙනෙක් වීමට උත්සාහ ගන්නේ හැමදාම කන කෑමක මස් බවුළු නැතිව ගන්න උත්සාහ කිරීමෙන්.
මේක නොබේ සිරුරේ ප්‍රෝටීන් උණුතා ඇති වෙලා සරුභාවයට ලොකු බලපෑමක් වෙන්න පුළුවන්. හරියාකාරව වීගන් කෙනෙක් වෙන්න නම් ඔබේ ප්‍රෝටීන් අවශ්‍යතාවය වෙනත් ආකාරවලින් සපුරා ගැනීම ඉතාම වැදගත්. ඒකට හොඳම විසඳුමක් තමයි උදු ආහාරයට ගැනීම. රයිනල කුලේ ශාකයක් වීම සහ පරිපූර්ණ ඇමයිනෝ ආම්ල ප්‍රමාණයක් අන්තර්ගත වීම නිසා මේ උදු වලින් මස් මාළු කන වගේම ප්‍රෝටීන් අවශ්‍යතාවයත් සපුරා ලනවා. ඉතින් ඔබ මස් මාළු නොකන කාන්තාවක නම් උදු බහුලව ඔබේ ආහාරයට එකතු කරගන්න හොඳින් මතක තියාගන්න. උදු පිටි වලින් තෝසේ වඩේ ඉට්ලි ඇතුළු රසවත් කෑම ගොඩක් හදාගන්නත් පුළුවන්. අංක 7 සෝයා ආහාර සහ ටෝෆු කාන්තාවකගේ සරුභාවයට හෝමෝන ක්‍රියාකාරීත්වය ගොඩක් වැදගත් වෙනවා. විවිධ හේතුන් හින්දා උපතේදීම සමහර කාන්තාවන්ගේ ද්විතීක ලිංගික ආක්ෂණ ඇති කරන ඊස්ට්‍රොජන්, ප්‍රොජෙස්ටරෝන් වගේ හෝමෝනවල අඩුපාඩු ඇති වෙන්නටත් පුළුවන්. පුරුෂයන්ගේ ටෙස්ටොස්ටරෝන් අඩුවීම වගේම මේකෙන් සරුභාවය අඩු වෙන්නත් ලොකු ඉඩකඩක් තියෙනවා. ඒ තත්ත්වේ වළක්ව ගන්න හොඳම ක්‍රමයක් තමයි සෝයා ආහාරයට ගැනීම. සෝයාවල ස්වභාවිකව ඊස්ට්‍රොජන් වලට සමාන සංයෝග රසක් අන්තර්ගතයි. ස්වභාවිකව මේ හෝමෝන අඩු කාන්තාවන්ගේ හෝමෝන නිපදවීම උත්තේජනය කරන්න විශේෂයෙන්ම සෝයාවලට පුළුවන්. ඒ වගේම ඉතාම ඉහළ ප්‍රෝටීන් ප්‍රමාණයක් අඩංගු වන ඩිම්බ උදාහැරීම කාන්තා ලිංගික පද්ධතියේ සියලු කොටස්වල ක්‍රියාකාරීත්වය පවත්වා ගැනීමටත් වැදගත් වෙනවා. මේ නිසා සෝයා ආහාරයට ගැනීමත් සෝයා කිරිවලින් රසවත් ආහාරයක් වෙන ටෝෆු තමන්ගේ ආහාරවලට එකතු කරගන්න ඔන්න අමතක කරන්න එපා. අංක 8 මුහුණට සිරුරේ උෂ්ණත්වය අධික වෙන එක ඩිම්බවල සරුභාවය අඩු වෙන එක හේතුවක්. දරුවෙක් ලබන්න උත්සාහ කරන කාටත් අධික ආහාර කන එකෙන් වළකින කියන්නේ ඒ හිමි. සිරුර නිවන ආහාර ගැනීමෙන් ඩිම්බ මෝරණ පහසුවක් සැලසෙනවා. ඒකට හොඳම උදාහරණය තමයි මුහුණට කියන්නේ. මුහුණට අපේ සිරුරේ උෂ්ණත්වය ඉවත් කරන අතරේම ආහාර ජීර්ණ පද්ධතියත් ක්‍රමවත් කරනවා. සතියකට වාර මුහුණට ආහාරයක් ගත්තොතින් කෙටි කාලෙකින් ඒකේ ප්‍රතිඵල දැක ගන්න පුළුවන්. ඒකෙන් සිරුරට දැන සැහැල්ලුවට අමතරව ඩිම්බවල සරුභාවයත් එයින් වර්ධනයට වෙනවා. අංක 9 කුරක්කන්. කුරක්කන් එහෙම නැත්නම් කුණහන් අතීතයේ ඉඳලම අප රටේ බහුලව හැදුණු ධාන්‍ය වර්ගයක්. අද කාලේ පාන් පිටි වලින්, හාල් පිටි වලින් හදන රොටි, තලප පිට්ටු ඉඳියාප වගේ බොහොමයක් ආහාර ඉස්සර නිර්මාණය වුණේ කුරහන් වලින්. අලුත විවාහන යුවලකට ශක්තිමත් දරුවන් ලබන්න කුරහන් අතීතයේ ඉඳලම ප්‍රසිද්ධ ආහාරයක් වුණා. මේකට විද්‍යාත්මකවත් පැහැදිලි හේතු රසක්ම තියෙනවා. යකඩ, කැරටින්, ටයිවින්, ඔස්පරස්, රයිබොෆ්ලෙවින්, නයිසින් වගේ ඩිම්බ මේරීමට අවශ්‍ය වන පෝෂක රසක්ම කුරහන් වල අන්තර්ගතයි. ප්‍රෝටීන් ප්‍රමාණය අතිනුත් ඒක ඉතාම ඉහළ ගයක් ගන්න. කාන්තාවන්ගේ උසස් චක්‍රයේ ක්‍රමවත් කිරීමටත් කුරහන් දායක වෙන බවට සාක්ෂි පවතිනවා. අංක 10 බිත්තර. දරුවෙක් ලබන උත්සාහ කරද්දී බිත්තර ආහාරයට ගන්න හොඳ නැහැ කියන එකට සමහරු අතර වැරදි මතයක් විදිහට ප්‍රචලිත වෙලා තියෙන දෙයක්. ආගමික වශයෙන් ගත්තොත් ඒකට මොන අර්ථකථනයක් තිබුණත් බිත්තර වලින් ලැබෙන පෝෂණය නම් ඩිම්බ මෝරණ අතිශයම වැදගත්. යකඩ, සින්ක්, විටමින් B6, ෆෝලේට්, විටමින් B12, ඔමේගා 3 වගේ පෝෂක රසක්ම එහි අන්තර්ගතයි. සරුභාවය ඉහළ නංවා ගන්න අවශ්‍ය ප්‍රොජෙස්ටරෝන් හෝමෝන නිෂ්පාදනය කර ගන්නත් බිත්තර වලින් ලැබෙන ලොකු දායකයක්. ඒ වගේම ඩිම්බ මෝරණ උපකාරී වන EPA DHA වගේ මේද අම්ලත් එහි අන්තර්ගත වෙනවා. මේ ද දරුවෙක් හදන්න හිතාගෙන ඉන්නවා නම් බිත්තර ආහාරයෙන් නොගෙන ඉන්න එක ඉතාම අනුවණ වැඩක්. අංක 11 කුරුතු. දරුවෙක් ලබන අපහසුයි කියලා පරීක්ෂා කරගෙන යන බොහෝ කාන්තාවන්ට අහන්න ලැබෙන්නේ තමන්ට බිකෝස් තියෙනවා කියලා. පොජෙස්ටික්ස්, ඕමේරියන් සින්ඩ්‍රෝම කියන මේ අය දරුවන් පිළිසඳ ගන්න කරන අපහසු කරන සංකූලතාවයන්. උසප් චක්‍රයන් අක්‍රමවත් වෙලා සරු ඩිම්බ බොහෝ කාලයක් ගර්භාෂයේ නොතිබීම තමයි මේකට හේතු වෙන්නේ. ඉතින් මේ තත්ත්වය මිදෙන්න ඔබට පුළුවන් කුරුඳු ආහාරයට ගන්න එකෙන්. දිනපතා කුරුඳු අතිරේකයක් ගන්න බිකෝස් සහිත කාන්තාවන්ට තමන්ගේ පිළිසඳ ගැනීම ඇති හැකියාව දෙගුණයකින් විතර මේකෙන් ඉහළ නංවා ගන්න පුළුවන්. ආහාර වෙලට වැඩිපුර කුරුඳු එකතු කර ගැනීමෙන් පවා සැලකිය යුතු වෙනසක් දැකගත හැකියි. ඉතින් ඔබට මේ කියන තත්ත්වයන් තිබෙනවා නම් වැඩිපුර කුරුඳු ආහාරයට ගන්න මතක තියාගන්න. ඉතින් අවසන් වශයෙන් දරුවෙක් ලබා ගන්න උත්සාහ කරන කාලේ වගේම තරුණ අවදියේදී මේ ආහාර වැඩිපුර ගන්න හුරු වෙන්නට ඕනේ. මේකෙන් ඔබේ සරුබව වඩාත් හොඳින් ආරක්ෂා කරගන්න පුළුවන් වගේ. විශේෂයෙන් ඔබ තරමක් ප්‍රමාද වෙලා දරුවන් ලබන්න හිතාගෙන ඉන්නවා නම් මේකෙන් අතිශයම සිහි තබා ගන්න එක ඔබට වැදගත් වෙන්නේ.